ආයුබෝවන් කියලා පිළිගන්නවා ඕගොල්ලන් හැමෝම. ඔන්න අද සුපුරුදු විදිහට ධෝනි අම්මයි ඕගොල්ලන්ගේ නිවසට ආවා. අද ආවේ ඕගොල්ලන්ට සරලව හදාගන්න පුළුවන් ඉක්මනින්ම හදාගන්න පුංචි කෑම වේලක් ගැන අදහසක් දීලා යන්න. එහෙනම් එකතු වෙලා ඉන්න අපිත් එක්ක අද අපි වෙනදා වගේම විනාඩි 15කින් අපිට හදාගන්න පුළුවන් සරල ආහාර වේල රාත්‍රී ආහාරය සඳහා සූදානම් කරගමු. ඔන්න එහෙනම් අපි අදත් පටන් ගමු රාත්‍රී ආහාර වේල පිළියෙල කරගන්න. හරිම ලේසියෙන් පහසුවෙන් මේ වගේ ඔයිල් ටිකක් දාගන්න මම දෙන්නෙකුට නිසා ටිකක් ගන්න ප්‍රමාණය හැම එකකින් වැඩි කරනවා. ඕගොල්ලන් එක්කෙනෙකුට ගන්න ප්‍රමාණය අඩුවෙන් ගන්න පුළුවන්. තෙල් ටික ටිකක් රත් වෙනකොට මේ වගේ අපි කපාගත්ත බේල් පේපර් ටික එකතු කරගන්න ඕනේ. මේක ගොඩාක් වෙලා තැම්මෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට විනාඩි දෙකක් විතර යනකොට එකතු කරන්න පුළුවන් ඉඟිති ටික. මේ දෙවර්ගයේම ගොඩක් වෙලා තැම්බෙන්න දෙන්න අවශ්‍ය නැති දේවල් මේ විදිහට. විනාඩි දෙකක් විතර යනකොට බේල් පේපර් එක සහ නිවිති ටික තැම්බිලා තියෙනවා මේ ගානට. ඊට පස්සේ අපිට පුළුවන් මේකට රසාමම ගම්මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක් සහ ඊට අමතරව ඕගොල්ලන්ට ඕනේ නම් සැරට ඕනේ නම් කෑලි මිරිස් ටිකක් වගේ එකතු කරගන්න. මේ තියෙන මන් දැන් එකතු කරගත්ත පොඩි ටුනකින් එක. මේක දැන් අපිට කලවොඳට කලවම් කරලා දෙපෙන් ගන්න පුළුවන්. අපි පැස්ට් එක හදාගන්න යන්නේ දැන්. මේ වගේ තෙල් ටිකක් රත් වෙන්න තියන්න. ඊට පස්සේ අපි මේ වගේ කපාගත්ත ලුණු කුල ටිකක් එකතු කරන්න. මේක ටිකක් තෙලෙන් බැදෙන්න දෙන්න. ඕගොල්ලන්ට පුළුවන් රස අනුව ලුණු සහ අවශ්‍ය නම් සැරට අවශ්‍ය නම් මිරිස් ඒ දේවල් එකතු කරගන්න ඕගොල්ලන්ගේ රස අනුව. මේ තියෙන්නේ මම එකතු කරගත්ත කෑලි මිරිස් ටික. ඕගොල්ලන්ට පුළුවන් ගම්මිරිස් කෑලි මිරිස් ඕනම දෙයක් ඕගොල්ලන්ගේ රස අනුව එකතු කරගන්න. ලුණු කොළ ගොඩක් වෙලා තැම්බෙන්න ඕනේ නැති දෙයක්ද කියලා ඕගොල්ලන් දන්නවනේ. ඒ නිසා මම ඊට පස්සේ එකතු කරගත්ත පැස්ටා ටික, මේ තඹපො පැස්ටා ලුණු ටිකක් එකතු කළා මම තඹ ගත්තේ. ඒ නිසා ලුණු නැවත මේකට ගොඩක් එකතු කරන්න ඕනේ. චුට්ටක් වගේ එකතු කරොත් ඇති. ඔන්න අපි අපේ රාත්‍රී ආහාර වේල හදාගෙන ඉවරයි. මේකත් අපිට විනාඩි 15ක් ඇතුළත හදාගන්න පුළුවන් රාත්‍රී ආහාර වේල. ඒ වගේම මෙතන තියෙන පැස්ටා ග්‍රෑම් 40ක් ඕගොල්ලන්ට පුළුවන්. ඒ පැස්ටා මුලින් ඕගොල්ලන්ට අමාරු නම් ග්‍රෑම් 80ක ප්‍රමාණයක් කන්න අරගෙන හිමිහිටේ කන ප්‍රමාණය අඩු කරන්න. ඒක ඕගොල්ලන්ටම දැනෙයි ටික දවසක් යනකොට ඒ කන ප්‍රමාණය අඩු කරන්න ඕනි කියලා. ඒ වගේම තමයි එළවලු පුළුවන් තරම් වැඩිපුර එකතු කරගන්න. මම අද නිවිති බේල් පේපර් දෙකම එකතු කරගත්තා. ඊට අමතරව ටූන එකතු කරගත්තා. තව තියෙනවා පැස්ට් එකට එකතු කරලා ලුණු කොළ. රාත්‍රී ආහාර වේලට ගොඩාක්ම සුදුසුයි එළවලු ගොඩක් එකතු කරගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට හදාගෙන මේ නිවිති එක පුංචි සැන්විච් වගේ හදාගෙන ඒ වගේ තියාගෙන උනත් මේක කන්න. මේක හරිම රසයි. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් කෑම වේලට සුදු ලුණු එහෙම එකතු කරගන්න. මම අද සුදු ලුණු එකතු කරේ නැහැ. ඒ වගේම කුරුඳු කුඩුත් ඕගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙනම් ආය මන් දවසක මේ වගේ පුංචිවට සරල හදා ගන්න පුළුවන් ඉක්මනින්ම ලේසි පහසු කැම වේලක් අරගෙන ඕගොල්ලන්ගේ ගෙදරට එනවා. ධෝනි අම්මයි අදට ඕගොල්ලන් ගෙදරින් යනවා. සුබ දවසක් ඕගොල්ලන් හැමෝටම.